ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ජීවිතේ ඉදෙන වැඩසටහනින් අපි හැමදාම පාසල් සහ එහි පැවැත්වෙන විශේෂ කාර්යයන් පිළිබඳව කතා බහ කරන්න ඉඩහසර වෙන් කර ගන්නවා. මොකද මේ පාසල් පද්ධතිය තමයි මේ රටට යහපත් පුරවැසියන් බිහි කරලා මේ රටේ අනාගතයේ සම්පාදනය කරන දරුවන්ගේ දැනුම, ඒතකම හැකියාවන්, ක්‍රීඩා හැකියාවන් මේ සියල්ලම වැඩි දියුණු කරන තැන. වත්තර ශාන්ත අන්තෝනි ජාතික පාසල කියන්නේ ලංකාවට එවැනි විශිෂ්ටයන් රැසක් බිහි කරපු සහ බිහි කරමින් ඉන්න පාසලක්. ඒ නිසාම ඒ පාසලේ පැවැත්වෙන විශේෂ කටයුත්ත පිළිබඳව අද දවසේ කතා බහ කරන්න අපි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි මැදිරියට ආරාධනා කරා වත්තර ශාන්ත අන්තෝනි ජාතික පාසලේ විදුහල්පතිනිය සරෝජිනී විජේසිංහ මැදිරියට. අයිබෝන්, සුබ දවසක්. ඒතකම අපි කතා කරා රාජු රත්නවේල් මැතිතුමාට, එතුමා සභාපතිතුමා අධිශීර්ෂ සංගමේ. අයිබෝන්, සුබ දවසක්. එතකම අපි කතා කරා එල්මෝ ජයමා මහත්මයාට, එතුමා සභාපති අධිශීර්ෂ සංගමේ අධ්‍යාපන කමිටුවේ. අයිබෝන්, සුබ උදෑසනක්. අපි මේ කතා කරනවා විශේෂ කාර්යයක් පිළිබඳව. ඒ තමයි මේ ඇන්තෝනියන් නයිට්. නේද? ඇන්තෝනියස් නයිට් පිළිබඳව කතා බහ කරනවා. මේක පැවැත්වෙන්නේ කුමකටද, කුමන කාර්යයක් වෙනුවෙන්ද කියන කාරණේ අපි කතා බහ කරන්නටයි සූදානම් වෙන්නේ. ඊටත් කලින් මට මේ එල්මෝ ජයමා මහත්මයාගෙන් අහන්නට ඕනේ. දැන් වත්තර ශාන්ත අන්තෝනි විද්‍යාලය අපි දන්නවා ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ රටට සුවිශේෂී දක්ෂයන් රැසක් බිහි කරපු ඔබතුමාලා වෙන විශිෂ්ටයන් පාසල. අපි එනිසම් පාසලේ ඉතිහාසය පොඩ්ඩක් කතා කරලා අපි ඊට පස්සේ මේ කාර්යය පිළිබඳව කතා බහ කරමු. සුබ උදෑසනක් හැමටම. ප්‍රථමයෙන් මං ස්තුතිවන්ත වෙනවා සිරස මාධ්‍ය ජාලයට අපිට මේම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙනුත්, පාසල වෙනුවෙනුත් විශේෂ ස්තුතියක් පිරිනමන්නට කැමතියි. විශේෂයෙන් සිරස අපි දන්නවා අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගොඩක් සමාජයට තිළිණ කරන අපක්ෂපාති මාධ්‍ය ජාලයක් හැටියට. ඒ පොඩි හැඳින්වීමත් එක්ක මම මේ වෙලාවේ මතක් කරන්න කැමති වොයිස් ටීන්, ඊළඟට වොයිස් කිඩ්ස්, සිරස ලක්ෂපති මේ වගේ වැඩසටහන් තුළින් සහ ගම්මැද්ද වගේ වැඩසටහන් තුළින් මුළු රට පුරා විහිදිච්ච පිළිගැනීමක් තියෙන මාධ්‍ය ජාලයකට පැමිණීමට අන්තෝනියන් වෙනුවෙන් සහ විදුහලේ දැනට සිටින ශිෂ්‍යයන්, ගුරු මණ්ඩලයේ විදුහල්පතිතුමිය වෙනුවෙන් අපේ ස්තුති පළ කරනවා. ශාන්ත අන්තෝනි විද්‍යාලය අද ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන පාසලක්. අපි ප්‍රධාන ජාතික පාසලක්, ශිෂ්‍යයන් 2800ක් පමණ සිටින වුණාට අපේ ආරම්භය බොහෝම දිලිඳු විදිහට තමයි සිදුවන්නේ. 1942 අනුර ඔබතුමා දන්නවා දෙවන ලෝක මහා සංග්‍රාමය එක්කම ජපන් රාජ්‍ය අපේ කොළඹ අගනුවරට බෝම්බ පතිත කරන්නට කටයුතු කරලා, ඒ බෝම්බ පතිත වෙනත් එක්කම කොළඹ නගරය ඉතා විශාල වික්ෂිප්තයකට පත් වෙනවා. ඒ අතරින් ප්‍රධාන විදුහල් තුනක් මිනිස්සු හිස් ලූලූ අත දුව යනකොට ආරක්ෂාව සඳහා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, ඊළඟට දිලාසල් විද්‍යාලයත්, ඒ වගේම තොටලඟ ශාන්ත ජෝසප් විද්‍යාලයත් ඒ ළමයින්ට අධ්‍යාපනය සඳහා සුදුසු පරිසරයක් තිබුණේ නැහැ. මේ වෙලාවේ වත්තල ප්‍රදේශයේ කතෝලික ප්‍රජාව අතර යම්කිසි කතිකාවතක් තිබුණා පාසලක් දැමීම සම්බන්ධයෙන්. මෙම ජපනුන්ගේ බෝම්බ දැමීම මේ කතිකාවතේ හරය ඉතාම තියුණු කරලා අරගෙන පාසලක් දැමීමේ අවශ්‍යතාවය ඉක්මන් කරා. ඒක නිසා 1942 මැයි මාසේ 5 වෙනිදා වත්තල කියන සුන්දර ගම්මානයේ මේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පොල්ලතු මඩුවකින් ළමයින් 82ක්, ගුරු මණ්ඩලය 8ක්, ඒකෙන් 6 දෙනෙක්ම ගරු දිලාසල් සහෝදරතුමන්ලා, මං ඉතාමත් භක්තියෙන් සිහිපත් කරනවා. ඒ වගේ දිලිඳු ආරම්භයක් අරගෙන අපි ක්‍රමානුකූලව මේ විද්‍යාලය ඉදිරියට ගෙනාවා. ඒ නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඒ වකවානුවල අපේ විද්‍යාලය ඉස්සරහට ගෙනිච්ච
ඒ විදුහල්පතිවරුන්ට ශිෂ්‍යයන්ට ගුරු මණ්ඩලයට ආදි ශිෂ්‍ය සංගම් වලට මේ තත්ත්වයට මේ ස්කෝලේ ගෙනියන්නට දායක වුණාට අපි 1986 දී ජාතික පාසලක් වෙනවා මේ වෙනකොට සිසුන් 2800ක් ආචාර්ය මණ්ඩලය 150ක් 175ක් විතර ඉන්න දැවැන්ත පාසලක් අනිවාර්යයෙන්ම අවුරුදු 82 දීර්ඝ ඉතිහාසයක් මේක ලේසි නෑ මේ දීර්ඝ ඉතිහාසය තුළ ආදි ශිෂ්‍යෝ බොහෝ ගණන් බිහි කළා තියෙනවා මේ ආදි ශිෂ්‍යෝ බිහි වුණු ආදි ශිෂ්‍යයන් තමයි විද්‍යාලයට එක පැත්තකින් ආලෝකයක් ආශිර්වාදයක් සහ ආලෝකයක් වෙන්නේ මොකද ඔවුන්ගේ කටයුතු විද්‍යාලයේ ඉදිරි පැවැත්මට බොහෝ සෙයින් බලපාන නිසා ඔබතුමා සභාපතිතුමා අපිට නිසා කියන්න මේ කොහොමද ආදි ශිෂ්‍ය සංගමේ කටයුතු කොහොමද මේ ආදි ශිෂ්‍ය සංගමේ ආරම්භ වෙන්නේ ආදි ශිෂ්‍ය සංගමයට වසර 80ක් අපි හැමතිස්සෙම බැඳී සිටිනවා අපේ මූලිකමයක තමයි අධ්‍යාපනය පිළිබඳව පාසලත් එක්ක සම්බන්ධ වෙලා අපේ මුල් තැන දීලා තියෙන අධ්‍යාපනය ඊළඟට අපි ක්‍රීඩාව මේ අතින් අපි උදව් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි 23-24ට ලක්ෂ 10ක් දැන්ටම මෙයා කරලා තියෙනවා ඒ වගේම සියලුම මැඩම් අපේ විදුහල්පතිනියගෙන් එන මේවල්ට අපි ඒ විදියට ඔක්කොම කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ සියලු දේවල් එක්ක විද්‍යාලයේ වර්තමානයේදී මූලිකත්වයගෙන එහෙම නැත්නම් පාලන කටයුතු මේ සියල්ලම කරගෙන යන ඔබතුමියගේ මූලිකත්වය. මේක අති විශේෂ කාර්යභාරයක්නේ. ඒ නිසාම අපිට පොඩ්ඩක් කියන්න දැන් වර්තමානයේ විද්‍යාලයේ තත්ත්වය කොහොමද කටයුතු අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු මේ දේවල් වල සවිස්තරාත්මක විස්තරයක් අපිට පොඩ්ඩක් කියන්න. ඔව් අනුර බොහොම ස්තුතියි. වසර 82ක ඉතිහාසයත් එක්ක පාසල දැන් තියෙන තත්ත්වය ගැන කෙටියෙන් කියනවා නම් මුලින්ම මම කියන්න කැමතියි මම පාසල බාර අරගෙන දැනට හරියටම වසරක් වෙනවා 22 ඔක්තෝබර් 31 තමයි මම රාජකාරි බාර ගත්තේ එවකට අභියෝගයක්ව තිබුණා දිවයිනේ පිරිමි දරුවන් 2000කට වැඩි පාසලක විදුහල්පති ධූරය බාර ගන්නට කියනකොට ඒක අභියෝගයක් වුණත් මම ඇත්තටම එයට ප්‍රිය කරා ඒ වගේම මම පාසලට ඇවිල්ලා දැනට වසරක් ගෙවෙනවා කොවිඩ් වසංගත තත්ත්වෙන් පස්සේ යම්කිසි පසුබෑමකට ලක්ව තිබූ අපේ රටේ පාසල් අධ්‍යාපනය යම්කිසි අන්තර්මාධ්‍ය තත්ත්වයක තමයි ඒවකට පැවතුනේ නමුත් පාසලේ ඉන්න ආචාර මණ්ඩලය ඒ වගේම අනධ්‍යකාර මණ්ඩලය ඒ වගේම දෙමෝපියන් ඒ වගේම ආදිශිෂ්‍ය සංගමය සහ වෙනත් ආදිශිෂ්‍ය කණ්ඩායම් මේ සියලු දෙනාගේම සහයෝගය පාසලට ළඟා වුණා ඒත් එක්කම පාසල ඉදිරියට ගෙන යන්නට මට හැකි වුණා මේ හැමතෙම වඩා මම ඉතාම අගය කරන පිරිස පාසලේ මගේ දරුවෝ ටික වත්තල ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන පාසලක් වන අප සාන්ත අන්තෝනි ජාතික පාසලේ පිරිමි දරුවෝ 2800කගේ අම්මා වෙන්නට ලැබීම ලොකු වාසනාවක් ඒක හරි ලස්සනයි වචනේ ඔව් මේ දරුවෝ හරිම ජව සම්පන්නයි බොහොම දඟකාරකම් නැද්දේ වුණා බහුවිධ හැකියාවන් තියෙන රටේ ප්‍රධාන පෙළේ පාසලක පිරිමි දරුවන්ගේ නියමුවන් වෙන්න ලැබීම මං ජීවිතේ ලැබපු ලොකු වාසනාවක්. ඒ වගේම මේ දරුවන්ව මෙහෙවගෙන ආපු මේ වසරක ගමන් මාර්ගය තුල මට ලොකු හයයක් උනේ මගේ ආචාර මණ්ඩලෙ. විශාල ජවයක් එතන. ඒ අය අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය කටයුතු කරන්නට කිසි විටක පසුබට වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මම පාසලේ රාජකාරී කටයුතු සඳහා බැහැරව හිටපු වෙලාවල් වලදී වුණත් ඉතාමත්ම සුදුසු තීන්දුව తీන්න අරගෙන මේ නැව මොහොතේ කිසිම හැල හොල්මනක් නැතුව ඉදිරියට ඇදගෙන යන්න පුළුවන් ජව සම්පන්න ආචාර මණ්ඩලයක් ලැබීම මට ලොකු වාසනාවක් කියලා මතක් කරන්නට ඕනි. ඒ වගේ පාසල ගැන සංක්ෂිප්තව කියනවා නම් 1-13 දක්වා ශ්‍රේණි සියල්ලම තියෙනවා එක ශ්‍රේණියකින් සමාන්තර පන්ති 4 ගානේ පවතිනවා ඒ වගේම ප්‍රාථමික අංශෙත් අපේ හොඳ ජව සම්පන්න පිරිසක් ඉන්නවා සියලුම ගුරුවරුන් රජයේ පුහුණුව ලැබලා තියෙනවා
උපාධි ධාරීන් වෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව කඩේම් ලකුණ සමත්වන සංඛ්‍යාව 10% ඉක්මවනවා. ඒ වගේම අපේ පාසලේ තියෙන සුවිශේෂත්වය තමයි මාධ්‍ය තුනම තිබෙනවා. සිංහල මාධ්‍ය ප්‍රමුඛයි. ඉංග්‍රීසි මාධ්‍ය තියෙනවා 6-13. දමිළ මාධ්‍ය තියෙනවා 6-13. ඒ වගේම සියලුම විෂය ධාරාවන් අපේ පාසල තුල ක්‍රියාත්මක වෙනවා. විද්‍යා වාණිජ කලා 1AB පාසල. ඒ වගේම දමිළ මාධ්‍යෙත් උසස් පෙළ වාණිජ අංශේ පවතිනවා. එතකොට දමිළ මාධ්‍යෙත් ඉංග්‍රීසි මාධ්‍ය දරුවෝ එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම රටේ පවතින ප්‍රධාන ආගම් සියල්ලේම දරුවෝ අපේ පාසලේ ඉන්නවා. කතෝලික ආගම ප්‍රමුඛයි. 80% අපේ පාසල් ප්‍රජාවෙන් කතෝලික දරුවෝ. ඒ වගේම බෞද්ධ දරුවෝ ඉන්නවා. ඉස්ලාම් දරුවෝ ඉන්නවා. හින්දු දරුවෝත් ඉන්නවා. හරි ලස්සන සංකලනයක්. මෙන්න මේ වටපිටාව මේ වටපිටාව අපි තවත් කතා කරමු. මේ වටපිටාව අපි මේ විදිහට පැහැදිලි කරගෙන ආවේ. දැන් මේ වටපිටාවත් එක්ක මේ විද්‍යාලයට ප්‍රතිපාදන සපයා ගැනීමත් උදෙසා සිදු කරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව කතා බහ කරන්නට ඕනේ. අපි මේ පොඩි පූර්ව ප්‍රචාරක පටයක් එකේ නරමු. නරමලා අපි ඒ පිළිබඳව කතා බහ කරමු. වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන සහෘදයන් යලි මුණ ගැහෙන උත්කර්ෂවත් රාත්‍රිය. ANTONIAN NIGHT 2023 ડોક્ટર સંગીતેટ નવેમ્બર 18 වනදා રાત્રી 7 සිට મીગમુવ એવેન્ડ્રા ગાર્ડન હોટેલ પરિસરයේදී ඔය කාරණේ තමයි දැන් අපි කතා කරන්න යන්න වෙන්නේ. ඇන්තෝනියන් නයිට් 2023 දැන් මේ ඔක්තෝබර් මේ නොවැම්බර් මාසේ 18 වෙනිදා පැවැත්වෙන්නේ. දැන් මේක හරි හොඳ પરමාර්ථයක් හිතේ තියන් තමයි මේ 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 රාත්‍රී අධිශිෂ්‍ය සංගමේ සංවිධානය කරන්නේ. එනිසාම අපි කියමු ඇයි මේක සංවිධානය වෙන්නේ, කොහොමද මේක සංවිධානය වෙන්නේ කියන කාරණේ ඔබතුමාලා දෙපළට මම මේක විරුද්ධව කතා කරන්න ආරාධනා කරනවා. අපිට අවුරුදු කොවිඩ් ව්‍යසනයේ හින්දා අපිට අවුරුදු 4කට මේක නැතන් තියන්න බැරුව ගියා. අපේ ප්‍රධානම පරමාර්ථය වන්නේ සියලුම ආදිශිෂ්‍යයන්ම එක තැනකට ගේන්න තමයි අපේ පරමාර්ථය. මේ වගේ දෙයක් කෙරුවොතින් අපිට දැනටමත් 620 දෙනෙක් අපිට ටිකට්ස් විකිණලා තියෙනවා. මේක තමයි අපේ මූලික පරමාර්ථය. මේකෙන් එන ආදායම අපි පාසලේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මට එනිසා අබුත්මත් කියන්නේ ඇයි මෙහෙම අදහසක්, කොහොමද මේක මේ සංවිධානය කරන්නට ඕනේ? අපේ විද්‍යාලයේ ගුණාත්මක අධ්‍යාපනය, ගුණාත්මක ක්‍රීඩා වර්ධනය, ගුණාත්මක මානව වර්ධනය, මේ සේවල් සඳහා ආදිශි සංගම එකතුලා මුදල් උපයන්නට ඕනේ. මුදල් උපයන්නට තියෙන හොඳම මාර්ගයක් මේක. මේ මේක හොඳ පරමාර්ථයකින් මේ 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 කාරණේ පිටිපස්සේ කොහොම කතාවක්ද තියෙන්නේ? අරු මහත්මයා, දැන් මේක නිකම්ම හුදු විනෝදාත්මක මේ අවස්ථාවක් පමණක්ම නෙමෙයි. ඔව්, සභාපතිතුමා කියපු විදිහට අපේ ආදිශිෂ්‍යෝ ගොඩක් මේ උත්සවය වෙනුවෙන් ඒක රාසි වුණා. අපි දැන් දැනටමත් 600ක් ඉක්මවා ටිකට් විකුණලක් තියෙනවා. මුළු හෝල් කැපැසිටි එක තියෙන්නේ, ශාලාවේ පහසුකම් තියෙන්නේ 750කට විතරයි. ඒ නිසා අපි අපේ ඉක්මන් කරන්න වෙනවා. අපි ප්‍රජාවට කියනවා මේ පුළුවන් තරම් ඉක්මන් කරලා ටිකට්ස් ගන්න, නැත්නම් අවසාන මොහොතේ අපිට උගන්වන්න හරවා යවන්න සිද්ධ වෙනවා. ඒකම මේක නිකම්ම මං කිව්වා වගේ විනෝදයේ සඳහා පමණක් නෙමෙයි. මේකේ හොඳ විනෝදාත්මක අවස්ථාවක් තියෙනවා. මොකද ડોක්ටර් වගේ බෑන්ඩ් එකක්, ඊළඟට කොරින් අල්මේද මහත්මිය විශේෂ ගායිකාවක් වශයෙන් අපිට එකතු වෙනවා. ෆයිසල් බොන්සෝ මහතා අපේ නිවේදන කටයුතු කරනවා. ඔබතුමා වගේ සිරසේ කණ්ඩායමකටත් අපි ආරාධනා කරලා තිනවා. මොකද අවුරුදු පතා සිරසෙන් අපිට ලොකු අවස්ථාවක් දෙනවා මේක මේ වැඩසටහන සමාජයට ප්‍රචලිත කරන්න. අපි මේ ගන්න හැම සතයක්ම හැම රුපියලක්ම අපි වියදම් කරන්නේ නැවත වරක් පාසලේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන්. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ප්‍රථම වතාවට අවුරුදු 82ක ඉතිහාසයේ අපට කාන්තා විදුහල්පතිනියක් පත්වෙලා ඇවිල්ලා තියෙනවා. ඒකට මං හිතන්නේ හිටපු විදුහල්පතිතුමත්
අධ්‍යාපන අමාත්‍යාංශයත් විශේෂ වෙහෙසක් දැරුවා. මොකද ජාතික පාසලක කතෝලික විදුහල්පතිනියක් ඒ සුදුසුකම් තියෙන අධ්‍යාපන පරිපාලන සේවයේ හොයාගන්න හුඟක් අමාරුයි. ඒ නිසා එතුමිය ඉතාම නිවැරදිව සඳහන් කළා වගේ අපේ ළමයි දඟකාර ළමයි කටකාර ළමයි බුද්ධිමත් ළමයි 2800ක මහතාවක් අපිට ලැබිලා තියෙනවා. අපි ඉතාම සුහදව පාසලෙන් ආදිශිෂ්‍ය සංගමයෙන් පාසලත් එකිනෙක අත්වල් බැඳගෙන අදහස් වුවමාරු කරගෙන සමහර වෙලාවට අපි මේවා යම් යම් දේවල් මත ගැටුම් තියෙනවා ඒවා සමනය කරගෙන අපි ලස්සනට මේ ඉදිරිය ගෙනෙනවා. අපි මේ මම පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ අපේ ප්‍රජාව මේ අන්තෝනි විද්‍යාලයේ බලන ප්‍රජාවගේ අපේ හැම දෙයක්ම වරලත් ගණකාධිකාරී සුදුසුකම් තියෙන වරලත් ගණකාධිකාරී ආයතනයක් මගින් විගණනය වෙනවා. ඒ නිසා හැම සතයක්ම අපි විවේදම් කරන්නේ යම් කිසි පරමාර්ථයක් වෙනුවෙන්. ඒ කිසි දෙයක් අපේ පුද්ගලික ප්‍රයෝජන වලට බලපාන්නේ නැහැ. ඒක තමයි අපේ ප්‍රධානම දේ. හොඳයි. මේ විදුහල්පතිමනි ඒක නිසා මට කියන්නකෝ දැන් මේ ආදිශිෂ්‍ය සංගමයේ මේ විදිහට මැදිහත් වීම හරි වැදගත්. මොකද ආදිශිෂ්‍යයන් ලොකු දෙයක් කරන්නට පුළුවන්. උන් දැන් සමාජයේ යම් ස්ථාවරයක ඉන්න අය. ඔබතුමියගේ ආදිශිෂ්‍ය සංගමයේ විද්‍යාලයේ කොයි විදිහ සහයද දක්වන්නේ? ඇත්තටම මම සතුටු වෙනවා. ඒ අයගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වැදගත් මට. ඒ වගේම මම හිතන්නේ රටේම අර පොඩි පසුබැස්මට ලක්ුණනේ කොවිඩ් කාලයත් එක්ක. ඒත් එක්ක මගේ පැමිණීමත් එක්කම තමයි මේ හැම එකම නැවත මගේ පැමිණීම කියන්නේ මම හින්දා නෙවෙයි ඒ අනිවාර්යයෙන්ම කියන්නේ ඒ වකවානුව. ඒ වකවානුවත් එක්ක තමයි නැවත අපි රටක් හැටියට අවදි වෙන්න පටන් ගත්තේ. ඒ අවදි වෙන යුගයේ නිවැරදි විදිහට ආදිශිෂ්‍ය සංගමයත් පාසලට කිට්ටු වුණා. ඉතින් ඇතර ආර්ථික අපහසුකම් ආදිශිෂ්‍ය සංගමට විතර නෙමෙයි පාසලට රටට පවුල් වලට අපි හැමෝටම පොදුවේ බලපාපු සාධකයක්. ඒ සාධකේ ඉවත් කිරීම සඳහා කටයුතු කරන එක අවස්ථාවක් තමයි මේ ආදිශිෂ්‍ය සංගම සංවිධානය කළ තියෙන රාත්‍රිය. නමුත් ඒ හරහා හරි මේ සියලුම ආදිශිෂ්‍යෝ එකතු වෙනවා දකින්නයි මම කැමති. අනිවාර්යයෙන්ම ආදිශිෂ්‍ය දැනටත් අනුර මේ විවිධ ආදිශිෂ්‍ය කණ්ඩායම් පාසලට සම්බන්ධ වෙලා තියෙනවා. මට ගොඩක් දෙනා සහයෝගීව කතා කරනවා. ඒගොල්ලෝ යම් යම් ආකාරයට සහයෝගය දෙනවා. නමුත් අපි අර ධර්මිටියක් එකට එකතු වුණොත් මේ ලොකු ශක්තියක් එන්නේ. ඉතින් ඒ අයටත් මම ආරාධනා කරනවා ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමය හරහා එකට සම්බන්ධ වෙන්න කියලා. අනිවාර්යයෙන්ම මේක ඉතාමත් වැදගත්. මේ ආදිශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන කමිටුව මේක හරි සුවිශේෂී. දැන් මෙහෙම උපකමිටුවක් බිහි කරගන්න ඇයි හිතුවේ ආදිශිෂ්‍ය සංගමයේ? ඒක අපේ අලුතෙන් පත්වෙච්ච සභාපතිතුමාගේ යෝජනාවක්. එතුමා පාසලේ මට වැඩිය ඔබතුමා හිතන්නේ ජේෂ්ඨයිද එහෙම නැත්නම්? මම වයස ගැන කියන එකත් ඒක වෙන ප්‍රශ්නයක් වෙනවා. මට වැඩිය ශ්‍රේණි දෙක තුනකින් පල්ලෙහායි. නමුත් එතුමා දැන් මේ සභාපති හැටියට දැන් අපි එතුමාවට ආයක රාශි වුණා. එතුමාගේ පත්වීමත් එක්ක අපි ගොඩක් දෙනෙක් එකතු වුණා මේකට. ඔබතුමා කිව්වා වගේ පාසලක් අපි ගත්තොත් ඒක විශාල ගොඩනැගිල්ලක් හැටියට මේකේ ප්‍රධාන කුළුණු හතරක් තියෙනවා. විදුහල්පතිනි නිවැරදිව කිව්වා වගේ මේක ස්ටුඩන්ට් සෙන්ට්‍රික් ශිෂ්‍ය කේන්ද්‍ර කරගත් ආයතනයක්. පාසලක් කියන්නේ මානුෂික සංවිධානයක්. ඒකේ ප්‍රධාන කාරණා හතර තමයි ශිෂ්‍යයන්, ගුරුවරුන්, දෙමව්පියන්, ආදිශිෂ්‍යයන්. එතකොට ආදිශිෂ්‍යෝ හැටියට ඔබතුමා අහපු ප්‍රශ්නයට මම දැන් යොමු වෙන්නම්. ඇයි මේ විශේෂයෙන් අධ්‍යාපන කමිටුවක් දාගත්තේ? පාසලක මුඛ්‍ය පරමාර්ථය අධ්‍යාපනය. හුඟක් දෙනෙකුට ජීවිතේ ගොඩ යන්න පුළුවන්. අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම ජීවිතේ ඉඩ දෙන්න. මුකක් දෙනකොට ජීවිතේ ගොඩ යන්න පුළුවන් වෙන වෙන මාර්ග වලින්. ක්‍රිකට් ගහලා, ෆුට්බෝල් ගහලා, යම් යම්. නමුත් අපි ජනගහණේ නැත්තම් ජන සංයුතියේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම බොහෝ දෙනෙක් ජීවිතේ දිනන්නේ අධ්‍යාපනය හරහා. මම හිතන්නේ අපි කවුරුත් මේකට එකඟ වෙනවා. ඉතින් ඒ කාරණේදී අධ්‍යාපන සංවර්ධන කමිටුවක් තිබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒකින්ද අපි ආදිශිෂ්‍ය සංගමයක් හැටියට අපේ ශේෂපත්‍රය ගැන නෙමෙයි අපි ෆෝකස් කරන්නේ. අපි ඉලක්ක කරන්නේ ප්‍රශ්න පත්‍රය ගැන. ප්‍රශ්න පත්‍රය කිව්වහම අපි කවුරුත් දන්නවා දැන් අධ්‍යාපනයේ විශේෂ ප්‍රතිසංස්කරණ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. තවමත් ලංකාවේ තියෙන්නේ මතකය පුනරාවර්ජනය කිරීමේ විභාග ක්‍රමයක්.
ඉතින් අපිට ඒ සීමාවන් තුල සෙල්ලම් කරන්න වෙන හින්දා අපි යම් යම් වැඩසටහන් කරගෙන යනවා. හොඳයි. දැන් ඒත් එක්කම අපේ මේ මූලික කාරණේ පිළිබඳව කියන්නට ඕනේ 18 වෙනිදා පැවැත්වෙන්නේ මේ ඇන්තෝනියන් නයිට් පිළිබඳව. ඒ නිසා අපි 얘ගෙන ආයෙත් මතක් කරමු කොහොමද මේ සදා සම්බන්ධ වෙන්නේ කොහොමද ටිකට්පත් මිලදී ගන්නේ මේ කාරණා පිළිබඳව ඔබතුමන්ලා දැනුවත් කරොත් හොඳයි. මොකද මේක බලන්න ආදිශිෂ්‍යෝ. දැන් මේකට එන්නේ කොහොමද කියන කාරණේ හොයාගන්නත් එපේ. අපි ගාක් මාත්‍යයන් හරහා දැන් මේක දැනුවත් කරලා ඉවරයි. අපිට තව ටිකට් 150කටත් අඩු ප්‍රමාණයක් මොකද අපි ආරාධිතයන්ටත් අපි යම් යම් ආසන සංඛ්‍යාවක් වෙන් කරලා තියෙනවා. මේක මම දන්න විදිහටත් සභාපතිතුමා එකඟ වෙනවා ඇති. මෑත ඉතිහාසයේ ආදිශීස සංගමයේ වගේ සංවිධානය කරලා තියෙනවා මේ ඉස්සෙල්ලා වැඩිම සහභාගීත්වයක් තිබෙන උත්සවයක්. ඒකින්ද මේකට පෙළ ගැහිලා තියෙන ආදිශිෂ්‍යයන් පමණක් නෙමෙයි අපේ හිතවතුන් අපිට ආශිර්වාද කරන අය අනුග්‍රහක භවතුන් ගොඩක් මම මේ වෙලාවේ මතක් කරනවා විශාල වශයෙන් අපිට ආදාර කරන්න ඉදිරිපත් වෙලා තියෙන අනුග්‍රහක භවතුන් නම් වශයෙන් මට මේ වෙලාවේ සඳහන් කරන්න බෑ කාලයේ තිබෙන සීමිතකම් නිසා ඒක නිසා මම හිතනවා මේක විශේෂිත අත්දැකීමක් වෙයි අපි මේකට එක් කරලා තියෙනවා අලුත් ගොඩක් දේවල් අපි කියනවා පාසලට ආදරය කරන පාසල් ප්‍රජාවට එන්න හැබැයි ටිකට් එකක් අරගෙන මොකද අපේ තියෙන සීමිත ආසන සංඛ්‍යාව 150 ගණනක් තියෙන නේද ටිකට්පත් මිලදී ගන්නේ කොහොමද අපේ මාධ්‍ය හරහා අපේ ටෙලිෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා අපේ ක්‍රිකට් මේ සංගීත මේ ඕගනයිසින් කමිටි එක ඔව් එයාගේ හරහා කෝල් එකක් දීලා ටිකට්පත් මිලදී ගන්න පුළුවන් හොඳම දේ තමයි ඉක්මන් කරන්න ඕනේ තව ටිකට් 153යි තියෙනවා කියලා අපේ මෙතුපා කියන්නේ ඒ නිසාම පැවැත්වෙන්නේ 18 වෙනිදා ඒ නිසාම දිනේ මතක තියාගන්න ඔබට සහභාගී වෙන්න පුළුවන් මේ ආදිශිෂ්‍ය සියල්ල මේකට එකතු වෙලා නේද එදා හරි සුන්දර රාජ්‍යයක් වේවි විතේදී මතක් කරන්න ඕනේ ප්‍රියන්ත විජේසිංහ මහත්මයා එතුමා ඔබතුමාගේ පාසලේ ආදිශිෂ්‍ය මහත්මයෙක් ඒ නිසාම අපේ සිරස මාධ්‍ය ජාලයේ මහජන සම්බන්ධීකරණ නිලධාරතුම එතුමා. ඉතින් එතුමාගේ මේ සම්බන්ධතාවයත් එක තමයි මේ වැඩසටහන අද දවසේදී මේ විදිහට ලස්සන කරන්නත් අපිට හැකියාවක් ලැබුණේ. ඒ නිසා එතුමාත් මතක් කරන්නට ඕනේ ආදිශිෂ්‍යයෙක් හැටියට. ඒ නිසාම බොහොම ස්තුතියි අද දවසේ සහභාගී වුණ විදුහල්පතිතුමනි. ඔබතුමාලටත් බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරනවා මේ රාත්‍රිය හරි ලස්සන රාත්‍රියක් බවට පත් වෙන්න කියලා. ලස්සන රාත්‍රියක් බවට පත් වෙලා මේ මුදල් ප්‍රතිපාදන දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පියෙහෙදම් කරන්නට ඒ කරන ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සහභාගී වුණාට.